ගුරු විදුහල්පති වැටුප් ගැටලුව මූලික කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සංගම් දරුවන්ට ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතු වලින් ඉවත් වුණා. ඒ අනුව ළමුන්ට ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රමවේදයෙන් ගුරුවරුන් ඉවත් වී අදට දින 81ක් සපිරෙනවා. එවන් පසුබිමක් තුළ රාජ්‍ය විසින් වසංගතය හේතුවෙන් වසා දෙමු පාසල් යළි ආරම්භ කිරීමේ ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා කළ අතර එහිදී ළමුන් 200ට අඩු පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. ඒ අනුව එළමෙන 15 වනදා සිට දකුණු පළාතේ ළමුන් 200ට අඩු පාසල් විවෘත කිරීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් 6 වනදා සිට පාසල් පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි. මේ අතර ඊයේ දින ගුරු වෘත්තිකින් කිහිප දෙනෙකු රාජ්‍ය වෛද්‍ය නිලධාරීන් සංගමයේ හමු වී සිය වැටුප් ගැටලුව පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ ගුරු වෘත්තිකින් ආණ්ඩුවට අවධාරණය කරලා අපි ලෑස්ති මේ රටේ හැම පිරිසක් එක්කම ගුරුවරුන්ගේ අගය දන්න පාසල් අධ්‍යාපනයේ අගය දන්න මේ රටේ පාසල් දරුවන්ට ගුණාත්මක ගුරුවරේ පාසල තුල සිටිය යුතුයි කියලා විශ්වාස කරන හැම පුරවැසියෙක් සමගම මේ ප්‍රශ්නේ සාකච්ඡා කරමින් ඉදිරියට ගෙනියන්න අපි ආණ්ඩුවට අවධාරණය කරලා තවදුරටත් කල් මරමින් කල් බලමින් මේ ප්‍රශ්නේ නොවිසඳා ඉදිරියට ගෙනියනවා නම් අපි ලෑස්ති පුළුල් පෙරමුණක් ලෙස මේ හැම පිරිසක් එක්කම මේ අභියෝගයට මුණ දීලා මේ අරගලයේ ජයග්‍රහණය කරන මොකද මේ අරගලයේ කියලා කියන්නේ ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් ප්‍රශ්නයක් විතරක් නෙමෙයි මේ රටේ දරුවන්ගේ අනාගත අධ්‍යාපන අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්. අපිට වෙන්න තියෙන දේ තමයි අධ්‍යාපන අමාත්‍යාංශයට අධ්‍යාපන බලධාරීන්ට ආණ්ඩුවට මේ ගැටලුව විසඳන්න උවමනාවක් නැහැ. ඔවුන් කරමින් ඉන්නේ මොකක්ද? අපිට එරෙහිව දෙමව්පියෝ උසිගන්වන එක විවිධාකාර අපිට පරිභව කරන එක තමයි කරන්නේ. ප්‍රශ්න විසඳුමක් ලබා දීලා නැහැ. අද දින 80ක් වෙලා තවමත් විසඳුමක් දෙන්න ආණ්ඩුව අපෝසත් වෙලා ඉන්නවා. අපි ලෑස්ති වෙලා ඉස්සරහට යනවා. අපි දන්න පාසල් පටන් ගන්න නියමිතයි. පැහැදිලිවම අපි අධ්‍යාපන ළමයින්ට අධ්‍යාපනය ලබා දෙන්න සූදානම්. කිසිදු ගැටලුවක් නැහැ. ඒ කියන්නේ දෙගිඩියාවක් නැහැ. ගුරුවරු විදුහල්පතිවරු තමයි ළමයින්ට උගන්වන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඊට පෙර මේ ප්‍රශ්නේ විසඳ ගැනීම. ගුරු වැටුප් ගැටලුව පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතයද ප්‍රකාශ කළා. රජයේ පිළිබඳ ඉක්මනින් සාකච්ඡා කරලා මේ සඳහා විසඳුමක් ලබා දිය යුතුයි. ඒත් එක්කම මේ ජාතික වැටුප් ප්‍රතිපත්ති උල්ලංඝනය නොවන ආකාරයේ යම්කිසි විසඳුමක් ලබා දිය යුතුයි. නැත්නම් මේ ඉදිරියේදී අනිතෘතිය අනිතෘතිය ක්‍රියාමාර්ග 10කට යොමු වීමේ අවධානමක් තියෙන ආකාරය අපි ඔවුන්ට පෙන්වා දුන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි හිතන්නේ ගුරුවරුන්ගේ ඉල්ලීම සාධාරණය ලබා දෙන ක්‍රමවේදය ඉතාමත් නිවැරදි විය යුතුයි. ඔවුන්ගේ ඉල්ලීම් සඳහා අවශ්‍ය හුඟකන් දීම ලබා දිය යුතුයි. එහිදී ලබා දෙන විසඳුම තුලින් තියෙන ප්‍රතිපත්තියක් උල්ලංඝනය නොවී ඒ ප්‍රතිපත්තියත් ආරක්ෂා කරමින් ඔවුන් සඳහායට විසඳුමක් ලබා දිය යුතුයි කියන කාරණේ තමයි රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විදිහට අපි දකින්නේ. તો ඔවුන් සඳහා සාධාරණ පඩියක් ලැබිය යුතුයි කියන කාරණේ ඕනෑම කෙනෙක් පිළිගන්න කාරණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.